තමයි ගත්තේ තියෙන්නේ. ඔව් ඇමතුමනි තවත් يعني සියලුම මාධ්‍යට මාධ්‍ය වේදින්ට වැඩගත් කාරණයක් ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත කවදද පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙන්නේ? ඇමතිවරු තුන් දෙනෙක් මේ ඉන්නවා මේ. තාම ඒක සම්බන්ධව කතිකාවතක් තමයි යවෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට ගේන්න ඕන. තාම සමාජ කතිකාවතක් තියෙන බුදුමාලට අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මමත් දැනගෙන හිටියේ නෑ මෙහෙම එකක් තියෙනවා කියලා. බුදුමාලගේ පැත්තෙන් මාධ්‍යයෙන් ගන්නව කහපුවම ඉතින් අපි දැන් තමයි අහලා බලපුවා. ඔව් දැන් ඇමතිවරු නොදන් වුණාට දැන් මේ වෙන විට මේ මණ්ඩල පනත් කෙටුම්පත් මේක කෙටුම්පත් කරමින් තියෙනවා. එතකොට මේක කෙටුම්පත් කරන්නේ දැන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සූරිය මහත්මයා මම හිතන්නේ මේ ගැන හොඳටම දන්නවා. ඩෙන්මාර්කයේ තිබෙන ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් කියන ආයතනයක සහයෝගය තමයි සම්පූර්ණයෙන් අරන් තියෙන්නේ. ඇයි ඇයි ඒ වගේ ආයතනයක සහයෝගය අරන් මේක කෙටුම්පත් කරන්නේ? මම මේක ඉතිහාසය පොඩ්ඩක් කියන්න. එතකොට ලේසිනේ. නෑ ඒ කියන්නේ ඩෙන්මාර්කයේ මීඩියා සපෝට් කියන ආයතනයේ සහයෝගය ගන්න ඇයි? මම පැහැදිලි කරන්නම්. මේක ආරම්භ කළේ ගිය ජූලි මාසයේ අපේ මැතිවරණ පොරොන්දුවක් තියෙනවා පුවත්පත් මණ්ඩල පනත වෙනුවට ඒ වෙනුවට වඩා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් අඳුල්ලා දෙනවා කියලා. එතකොට ගිය ජූලි මාසයේ අගමැතිතුමා අපිට උපදෙස් දුන්නා ඒ කටයුතු ආරම්භ කරන්න කියලා. හැබැයි ඒ කටයුතු ආරම්භ කරන්න ඕනේ අපි තනියම නෙමෙයි සියලුම මාධ්‍යට සම්බන්ධ පාර්ශ්වකරුවන් එක්කහු කරගෙන. ඒ අනුව අපි ජූලි මාසෙදී සියලුම මාධ්‍ය සංවිධානවලට අපි අරියුමක් කළා. විවෘත අරියුමක් මම පුද්ගලික උඟක් අයට කතා කරලා අපි මේ ගැන කතිකාවතක් පටන් ගමු කියලා. ඒ අනුව මාධ්‍ය සංවිධාන 8ක් සම්බන්ධ වුණා මූලික සාකච්ඡාවට. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනට කොටස් දෙකකින් ඉන්න වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ඒකේ ලසන්ත රුහණගේ මහත්තයා නැගිටලා ගියා අනිත් පාර්ශවයට කැඳෙව්වා කියලා. නමුත් ඊළඟට දමිල මාධ්‍ය සංවිධානය, මුස්ලිම් මාධ්‍ය සංවිධානය වගේ මාධ්‍ය සංවිධාන 8ක් ආවා. මේ සාකච්ඡාවේදී තීරණය වුණා අනු කමිටුවක් පිහිටවන්න, මේක කෙටුම්පත් කිරීම පටන් ගන්න. ඒ කමිටුව කෙටුම්පත් කිරීමේ කමිටුවට සම්බන්ධ වුණා සීතාරංජනී මහත්මිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන්. එතකොට උපාලි අරඹවිල මහත්මයා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයෙන්, ධර්මශ්‍රී ලංකාපේලි මහතා මාධ්‍ය වෘත්තීය සමිති සම්මේලනයෙන් සහ එන්.එම්. අමීන් මහතා මුස්ලිම් මාධ්‍ය සංවිධානයෙන්. ටෝබි මෙන්ඩල් කියන්නේ කවුද? එතකොට අධ්‍යක්ෂතුමා ටෝබි මෙන්ඩල් කියන්නේ කවුද? ඔබතුමා මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ මාධ්‍ය වේදින් ගැන දිගින් දිගටම කියනවා. නෑ හරි අමුතුමාගෙන හැවේ ටෝබි මෙන්ඩල් කියන්නේ කවුද? අපිට දැන් මේ අවස්ථාවේදීම දැනගන්න ඕන. මම ඔතන එනවා පොඩ්ඩක් ඉන්න දැන් ඉන්න. ඔබතුමාගෙන කට කෙටුම්පත් කරන්නේ විදේශ සමාගමක් කියන්නේ මම ඒකයි උත්තර දෙන්න දැන්. ඒතර මේ කමිටුව තීරණය කළා විජයානන්ද ජයවීර මහතා දැනට විශ්‍රාම අරන් ඉන්නවා යුනෙස්කෝ සංවිධානයේ ලංකාවේ. එතුමාගේ සේවය ගන්න එතුමා ලෝකයේ මේ නීති සකස් කිරීමට හුඟක් උදව් වෙච්ච කෙනෙක්. දැනට අපේ තොරතුරු දැනගැනීමේ පනතත් බොහෝ දුරට උදව් කළේ එතුමා. එතුමාගේ සේවය ගන්න මේ කමිටුව තීරණය කළා, මම නෙමෙයි. එතකොට මේ කමිටුව 6 වාරයක් මාස දෙකක් තුල මගේ කාර්යාලයේම රැස් වුණා. රැස් වෙලා මූලික කෙටුම්පත සකස් කළා. ඔය මම නම් කියපු අයගෙන් ඒවා චෙක් කරන්න පුළුවන්. එතකොට මූලික කෙටුම්පත සකස් කළාම අපිට ඊට පස්සේ උපදෙස් ලැබුණා මේ කෙටුම්පතේ සාකච්ඡා කෙටුම්පතක් සකස් කරන්න. සකස් කළා ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒ අනුව ගරු ගාන්ධාරණ අතර ගැමතුමා ගිය නොවැම්බර් මාසේ අර සංවිධාන අනු කමිටුවෙන් සකස් කර කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැම්මා ලැබුණා. මේක ඒ කැබිනට් සාකච්ඡාවේදී නිවේදනය කළා. අනුමැතිය ලැබුණේ මහජන අදහස් ගන්න. ඒ මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාදාමය ගිය නොවැම්බර් මාසේ ඉඳන් පෙබරවාරි මාසය දක්වා පුවත්පත් දැන්වීම් පළ කරලා අපි සෑම පුවත්පතකම දාලා මේ තියෙන දැන්වීම් මේ මාස තුනෙම දැන්වීම් පළ කරලා මහජන අදහස් ගෙන ගත්තා මාස තුනක්. මේ ආපු මහජන අදහස්. ඔව් අපි මාස දෙකයි දුන්නේ. නමුත් ඇමතුමාට නිය ආව ඉල්ලීමක් මාධ්‍ය සංවිධානවලින්ම මේ කාලය දීර්ඝ කරන්න කියලා මෙන්න ආපු මහජන අදහස් මෙතන 125ක් විතර තියෙනවා. ඒක තමයි ආපු කමිටුව පළවෙනි කෙටුම්පත.
ඊට පස්සේ මේ කෙටුම් පතේ මේ මහ ජනදහස් සහ ඔබතුමාලගේම සංවිධානවල මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදින් පාපිට කතා කළා. ඔබතුමාගේ ආයතනේ මාධ්‍ය වේදින් අපිට ආවා රහසිගතව. එමුතුම හමුණ ගැහුණා. ඇහිලා මේකට අදහස් දුන්නා. හැබැයි ඒගොල්ලෝ කිව්වා නම් කියන්න එපා. මොකද මේකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිට ආයතන වලින් එන්න බෑ. මොකද මේ කෙටුම් පතේ අපි ශක්තිමත් කරන්නේ මාධ්‍ය වේදියාව. එතකොට මේ දෙවෙනි කෙටුම් පත සකස් කළා දැනට අපිත් එක්ක ඉල්ලීමක් කළා ජාතික මාධ්‍ය සංවර්ධන සඳහා සංවිධානයේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහත්මයාගේ. මොකද අපිට දෙපාර්තමේන්තුවක ඉඳ සම්බන්ධ නැව කරගෙන යන රටවටේම එතුමාට ওই ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් කෙනා ඇතුලින් මුදල් ලැබුණා. රටවටේම ගිහිල්ලා කන්සල්ටේෂන් එකක් කරන්න දිස්ත්‍රික්ක 24ම කන්සල්ටේෂන් එක කළා. කළා ඒ වார்த்தාවක් ලැබුණා. ඒ ව්‍යාපෘතියම කොටසක් විදිහට ටෝබි මෙන්ඩල් මහත්මයා ලංකාවට ආව ගියසුමාන. ඒකට රජය සම්බන්ධත් නැහැ, දෙපාර්තමේන්තුව සම්බන්ධත් නැහැ. නමුත් ටෝබි මෙන්ඩල් කියන මහත්මයා සහ ඔබතුමා අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඩෙන්මාර්කයේ මීඩියා ඉන්ටර්නැෂනල් සපෝට් කියන ආයතනයේ ඔබතුමා කලාපී අධ්‍යක්ෂකවරයෙකු විදිහට ඉන්නවා. එතකොට ටෝබි මෙන්ඩල් මහත්මයා තෝරගන්න හේතුව? ඒක මම නෙමෙයි තෝරගත්තේ. ඔබතුමා කියපු නිසා යම් පිරිසකට තෝරගත්ත කියන්න පුළුවන්. අපිට එහෙම චෝදනාවක් කියන්න පුළුවන්. ටොබි වෙනවල් මහත්තයා වෙනනම් ආර්.ටී.ඒ.ට තෝරගත්තත් කියලා. කැබිනට් මණ්ඩලෙත් නොදැනුවත්ව ඔබතුමා කොහොමද මේකත් කෙටුම්පත් කරන්නේ? කැබිනට් මණ්ඩලෙ නොදැනුවත්ව කොහොමද කෙටුම්පත් කරන්නේ? දැන් අමාත්‍ය මණ්ඩලය නිසි ලෙස මේ පිළිබඳව දැනුවත් වීමක් නැහැ කිව්වා. මේ කැබිනට් පේපරේදී? දැන් ඔබතුමා හිතේ නැත්තම් මේ කැබිනට් තියෙන දැනුවත් වීම නොවැම්බර් මාසයේ ඇනවුස් කළා. දැන් ඔබතුමාලා මෙච්චර කතා කරනවා මේ පනත් කෙටුම්පත් පිළිබඳව මේ මාධ්‍යවේදීන් මම හිතන්නේ දන්නවා කියලා. දන්නේ නැහැ. ඔබතුමා ෆයිල් පෙන්නනවා, මහජනතා විමසුවා කියනවා, මාධ්‍යවේදීන් ගෙන්නුවා කියනවා. තාම නමුත් මේක දන්නේ නැහනේ. මේක සාකච්ඡා කෙටුම්පතක් පමණයි. ඔබතුමත් කියවන්න. ඔබතුමාගේ අදහස් ඉන්නනම් කරුණාකරලා දෙන්න. මේ මාධ්‍යවේදීන්ට විවෘතයි. මාස 6ක් අපේ වෙබ්සයිට් එකේ තියෙනවා, පුවත්පත් ගැනීම් දාලා තියෙනවා, ටෙලිවිෂන් ඇඩ්වර්ටයිස්මුත් දැම්මා. තාමත් දන්නේ නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට පුළුවන් හැම channel එකකම මේක දාලා තියෙනවා. ඒක කියවල නැත්නම් දන්නේ නැත්නම් ඒක මගේ වරදකුත් නෙමෙයි. හැබැයි ඔබතුමාගේ ආයතනයේ අය අපිත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කළා. ඒක ළඟ අදහස් දුන්නා. නමුත් අධ්‍යක්ෂකතුමා, දැන් මේ කාරණය තුල මේ පනත් මේ සඳහා ඇති කරන මණ්ඩලය තුලින් මාධ්‍යවේදීන්ව යම් විදිහකින් දඩයම් කිරීමක් සිදු කරන්න පුළුවන් කියලා මාධ්‍ය සංවිධානම කියනවා. ඒ කියන්නේ වරදක් වුණොත් මහේස්ත්‍රාත් උසාවියකදී ලක්ෂයක දඩයක්, ඒ වගේම මාස 3ක සිරදඬුවම් පවනවන්න. ඉතින් මාධ්‍ය රකින්න ආපු ඔබතුමාලා දැන් මේ කරන්නේ මාධ්‍ය මර්ධනයක්නේ. ඔබතුමා එකට ඉදිරිපත් කිරීම කරන්න අපි ඒවා ඒ කොහොම අපි කතා කරලා විකස කොහොමද එකතැනකට එමු. ඒක ප්‍රශ්නේ. ඔබතුමාලා කියන්නේ මේ මුට්ටියද දාලා තියෙන්නේ? නෑ, මුක්තිය හරි මොකක් හරි ඔබතුමායික දෙන්න අපිට. අපි දුමත් කියන්න, ඔබතුමාගේ සිරසාධනයටත් කියන්න, මේකට සබ්මිෂන් දෙන්න. අපි එතකොට ඔක්කොමල්ල කතා කරලා එකතැනකට එමු. සම වෙන රංග කලන්සූරිය මහත්මයා, ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා, රහසිගතව ඇවිල්ලා අපි පැමිණිලි කරා කියලා. අපි තොරතුරු දුන්නා කියලා. කවුද රහසිගතව ආවේ? නෑ, ඔබතුමා කියන්න ඔබතුමා කිව්වා රහසිගතව ඇවිල්ලා තොරතුරු දුන්නා කියලා. කවුද රහසිගතව ආවේ? ඇමෙතුමා. කෙනෙක් මට කියවිලා කිව්වහම මගේ රස්සාව නැති වෙන්න පුළුවන් මම මේ කිව්වහම. මගේ අයිතිකරුව කැමති නෑ මේ කියනකොට. ඒ නිසා කරුණාකරලා අපේ නමගම හෙලි කරන්න එපා. එහෙනම් ඇත්තටම මේකයි අපේ කාරණේ කියලා කිව්වහම මට මාධ්‍ය සාකච්ඡාවකදී ඔබතුමාගේ නමවත් කියන්න බෑනේ මොනවා. මෙහෙමයි. දැන් ඔබතුමා ඔබතුමාලා දැන් මේකට මේ ටෝබි මෙන්ඩල් කියන මහත්මයාත් ප්‍රදීප් වීරසිංහ කියන මහතුරු දෙන්නව තෝරගෙන තියෙනවා කෙටුම්පත් කරන්න. මොන පද නිමින්ද තෝරගත්තේ? කෙටුම්පත් කරන මේ මහතුරු තෝරගත්තේ නේ ඔබතුමාට මං කියන්නේ තාම තේරුන්නේ නැහැ. නෑ, මොන පද නිමින්ද ඒ අයවගේ සහයෝගය අරන් තියෙන්නේ? නෑ, පදනමක් නෑ එතන. ඉතින් පදනමක් නැත්තම් වැඩක් නෑනේ. කෙටුම්පත් කළේ අර කියපු කමිටු. විජයනන්ද ජයවිර ඇතුළු ශ්‍රී ලාංකික 5 දෙනෙක්ගේ කමිටු. අපිට ඕනම දෙයකට වෙන විශේෂඥයෙක් උපදේශයක් ගන්න පුළුවන්. ඒකයි අපි කරන්නේ. ඒ ක්‍රියාත්මක කරනද කියලා ඔබතුමා කියන දේත් අපි